ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහනේ අද දින අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ගිනුම් කරන විෂය සඳහා එක් තවත් එක් නිපුණතාවයක් අපි මේ වෙනකොටත් නිපුණතා 1 සහ නිපුණතාව 2 සාකච්ඡා කළ අවසානයි අද දින අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ නිපුණතාව 3 තුන්වන නිපුණතාව ඒ නිපුණතා තුන්වන නිපුණතාවේ නිපුණතා මට්ටම් දෙකක් තියෙනවා අපි බලමු නිපුණතා මට්ටම් දෙක මොනවද කියලා පළවෙනියටම ප්‍රධාන නිපුණතාවය තමයි ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගනුදෙනු හා සිදුවීම් ගිනුම්ගත කරයි කියන නිපුණතාවය තමයි ප්‍රධාන මාතෘකාව ඒක යටතේ මම පෙර කිව්ව පරිදි නිපුණතා මට්ටම් දෙකක් තියෙනවා පළවෙනි නිපුණතා මට්ටම තමයි ගනුදෙනු ගිනුම්ගත කිරීම සඳහා ද්විත්ව සටහන් නීති අනුගමනය කිරීමේ වැදගත්කම අනාවරණය කරයි දෙවැනි නිපුණතාවය ඒ කියන්නේ 3.2 තමයි ව්‍යාපාරික ගනුදෙනු හා සිදුවීම් ගිනුම්ගත කරයි මම ප්‍රධාන නිපුණතා මට්ටම් වලට යෑමට පෙර මම දුල පුතාලට පැහැදිලි කරන්නම් මේ මාතෘකාවේ තියෙන වැදගත්කම විශේෂයෙන්ම ගනුදෙනුවක් හෝ සිදුවීමක් සිදු වුණහම ඒකේ තියෙන බලපෑම අපි ගිනුම්ගත කළ යුතුයි එතකොට ඒ ගිනුම්ගත කිරීම සඳහා තියෙන මූලධර්ම ගිනුම්ගත කිරීමේ මූලධර්ම දිස්සතහන් නීතිය දිස්සතහන් න්‍යාය පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත්. එතකොට මීට පෙර වැඩසටහන් වලින් දූල පුතාලා අවබෝධය ගත්ත ගිනුම් කරන සමීකරණය. එතකොට ගිනුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද? ගිනුම් කරන සමීකරණයට ගනුදෙනුවා සිදුවීම් වල බලපෑම වාර්තා කරන්නේ කොහොමද කියන එක මීට පෙර වැඩසටහන් වලින් දූල පුතාලා මේ වෙනකොටත් යම් අවබෝධයක් ලබාගෙන තියෙන්නේ. එතකොට අපි අද සාකච්ඡා කරන්නේ ඒ යම් ගනුදෙනුවක් හා සිදුවීමක් සිදු වුනහම ඒකේ වෙන බලපෑම ලෙජරේට කොහොමද විස්සතහන් න්‍යායට අනුකූලව අපි ලෙජරේට වාර්තා කරන්නේ කොහොමද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට අතිශය වැදගත් මාතෘකාවක්. ඒ නිසා දූල පුතාලගේ අවධානය මේකට අත්‍යවශ්‍යයි. දූල පුතාල මේ වෙනකොට දන්නවා අපි වැඩසටහනක් කරනකොට දූල පුතාලගේ පෑන පොත ළඟට අරගෙන සූදානම් වෙන්න ඕන. දැන් අපි හිතනවා මේ වෙනකොට දුල පුතාලා මේ විදිහට සූදානම් වෙලා ඇති අපේ ගිනුම් කරන මේ මාතෘකාව සාකච්ඡා කරන්න. එහෙනම් අපි පටන් ගමු. එතකොට මම යන්නම් පළවෙනි දුල පුතාලා දන්න මොනවද මේ විෂය නිර්දේශන අනුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කරලා තියෙන විෂය නිර්දේශයට අනුව මේ සෑම නිපුණතාවයකම තියෙනවා විෂය ඒ කියන්නේ විෂය නිර්දේශයේ තියෙන ඉගෙනුම් ඵල. එතකොට ඉගෙනුම් ඵල ඉතින් මේ සාකච්ඡාව අවසන් වෙනකොට දූල පුතාලා අපිට බලන්න පුළුවන් දූල පුතාලට ඇස්තමේන්තු කරලා බලන්න පුළුවන් මේ ඉගෙනුම් ඵල සාක්ෂාත් කරගෙනද නැද්ද කියලා බලන්න පුළුවන්. ඒ නිසා අපි බලමු මොනවද ඉගෙනුම් ඵල කියලා. පළවෙනියටම ගනුදෙනුවක ਦਿੱත්ත ස්වરૂපය පැහැදිලි කරයි. එතකොට ඕනම ගනුදෙනුව කියන්නේ අපි දැන් පොදුවේ දැන් ගනුදෙනු හා සිදුවීම් කියලා අපි සාකච්ඡා කරමු ගනුදෙනු හා සිදුවීම් සමහර පොත්පත්වල දූල පුතාලා දැකලත් ඇති ගනුදෙනු හා සිදුවීම් වල වෙනස්කම් නමුත් අපි ගනුදෙනු හා සිදුවීම් කියන එක පොදුවේ තමයි ගන්නෙ. ඒතර ගනුදෙනු හා සිදුවීම් තුලින් ව්‍යාපාරයේ මූලිකාංග වලට ව්‍යාපාරයේ තියෙන මූලිකාංග වලට යම් යම් බලපෑමක් සිද්ධ වෙනවා. මම මූලිකාංග කියන්නේ මොනවද කියලා දූල පුතාලට ඉස්සරහට පැහැදිලි කරන්නම්. ව්‍යාපාරයේ මූලිකාංග වලට යම් යම් බලපෑම් සිද්ධ කරනවා ගනුදෙනු හා සිදුවීම් තුලින්. එතකොට ඒවා අපි මොනව කරන්න ඕනද? ද්විත්ත ස්වરૂපය පැහැදිලි කරගන්න ඕන. ගනුදෙනු හා සිදුවීම් වල ද්විත්ත ස්වરૂපය ඕනම එතකොට ස්වરૂප දෙකක් තියෙනවා. අපි ඒ විස්තර සාකච්ඡා කරනවා. දෙවනි ගණුම් ඵලය තමයි දිස්සටහන් ක්‍රමය පැහැදිලි කරන්න ඕන. දිස්සටහන් ක්‍රමය පැහැදිලි කරන්න ඕන. දැන් දූල පුතාලා මේ වෙනකොට දන්නවා ගිනුම් කරන්නේ පියා කවුද කියලා. ගිනුම් කරන්නේ පියා කවුද කියලා ඇහුවා දූල පුතා දන්නවා. කවුද ගිනුම් කරන්නේ පියා? ලූකා පැසියෝලි මහත්මයා. එතකොට ලූකා පැසියෝලි මහත්මයා තමයි මේ දිස්සටහන් න්‍යාය ලෝකෙට හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට ඒ දිස්සටහන් න්‍යාය දූල පුතාලට ඉගෙන ගන්න පුළුවන් දිස්සටහන් ක්‍රමය අපි පැහැදිලි කරනකොට. අපි ඊළඟට බලමු තුන්වෙනි ඉගෙනුම් ඵලය දිස්සටහන් රීතිය. දැන් දිස්සටහන් දැන් අපි උදාහරණයක් වශයෙන් කියනවනේ ඕන ගනුදෙනුවක හා සිදුවීමක තියෙනවා හර සහ බැර වශයෙන්. එතකොට හර කරන්නේ මොන වගේ ගිනුම්ද? බැර කරන්නේ කොහොමද? ওই රීති අපි සාකච්ඡා කරන්න. ඒ නිසා මේ සාකච්ඡාව අතිශය වැදගත් සාකච්ඡාවක්. අතිශය වැදගත් සාකච්ඡාවක්. අපි ඊට පස්සේ බලමු ඊට පස්සේ අපි සාකච්ඡා කරන්නේ ගිනුම සහ එහි ආකෘතිය. දැන්
අපි දූල පුතාලා මේ වෙනකොටත් දන්නවා ව්‍යාපාරයක ගනුදෙනු හා සිදුවි සිද්ධ වුනහම අපි ඒ තොරතුරු මොන කරන්න ඕනද ඒ තොරතුරු අපි රැස් කර ගන්න ඕන ඒ තොරතුරු රැස් කර ගන්න ඕන රැස් කරලා අපි ඒවා වාර්තා කරන්න ඕන රැස් කරන්නේ මූලික ලියවිලි අපිට අවශ්‍ය වෙන්න පුළුවන් ඒ ගනුදෙනු හා සිදුවීම් පිළිබඳ මූලික ලියවිලි දෙන අතර මූලික ලියවිලි වලින් ඒ තොරතුරු රැස් කර ගන්නවා රැස් කරගෙන ඒවා අපි වාර්තා කරන්න ඕන වාර්තා කරන්නේ කොහෙද මූලික පොත්වල අතර මූලික පොත් අපි අපි ඉස්සරහට තියෙන මූලික පොත් එකිනෙක අපි සාකච්ඡා කරනවා ඉස්සරහට නමුත් මේ වෙනකොටත් පුතාලා දූල පුතාලා දන්නවා ගිනුම් කරන ක්‍රියාවලිය එතකොට මූලික පොත් අපි සකස් කරන්න ඕන මූලික පොත්වල සාරාංශගත තොරතුරු අපි වාර්තා කරන්න ඕන කොහෙද මූලික පොත්වල සාරාංශගත තොරතුරු අපි වාර්තා කරන්න ඕන ලෙජරේ මූලික පොත්වල සාරාංශගත තොරතුරු ලෙජරේ වාර්තා කරන්න ඕන ලෙජරේ සාරාංශගත තොරතුරු අපි වාර්තා කරනවා අපි බලනවා ශේෂ පිරික්සුම හදන්න ඕන ශේෂ පිරික්සුම එතකොට ශේෂ පිරික්සුම අපි හදලා බලනවා ගණිතමය නිර්වද්‍යතාවය මොකද්ද කියලා අපි වාර්තා කරන ගනුදෙනු හා සිදුවීම් වල ගණිතමය නිර්වද්‍යතාවය බලන්න පුළුවන් ශේෂ පිරික්සුම තුලින් ඊට පස්සේ තමයි අපි අවසාන මූල්‍ය ප්‍රකාශන සකස් කරන්නේ එතකොට ඒක තමයි ගිණුම් කරන ක්‍රියාවලිය දැන් අපි ඉන්නේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුල යම් යම් කාරණා සාකච්ඡා කරමින් තමයි අපි ඉන්නේ දැන් හරි එතකොට ගිනුම හා ආකෘතිය දැන් ගිනුම හා ආකෘතිය වැදගත් මොන මාතෘකාව කරනකොටද ලෙජරය සකස් කරනකොට ලෙජරය සකස් කරනකොට ගිනුම හා එහි ආකෘතිය වැදගත් අපි ඊළඟ පස්සේ බලමු ලෙජරයේ ගිනු වර්ග මොනවද ලෙජරයේ ගිනු වර්ග මොනවද කියලා අපි සාකච්ඡා කරන්න ඕන විශේෂයෙන්ම ගිනු වර්ග පහක් තියෙනවා මම අර මූලිකාංග කියලා කිව්වේ මම ඒව පැහැදිලි කරන්නම් ඉස්සරහට අපි ඒව බොහොම පැහැදිලිව සාකච්ඡා කරමු ඉදිරියේදී ගිනු වර්ග පැහැදිලි කරා. එතකොට ඔන්නයි කියන කාරණා තමයි මේ නිපුණතා මට්ටම යටතේ තුන්වන නිපුණතාව යටතේ තියෙන නිපුණතා අනු මට්ටම් දෙක. නිපුණතා මට්ටම් දෙකක් තියෙනවා කියලා කිව්වනේ. ඒ නිපුණතා මට්ටම් දෙක යටතේ සාකච්ඡා කරන්න අපේක්ෂිත කාරණා ටික තමයි මෙන්න මේ තියෙන්නේ. එතකොට ওই ටික අපි එකින් එක අපි සාකච්ඡා කරමු. බොහොම පැහැදිලිව මොකද මං පෙරත් කිව්ව විදිහට මේ පාඩම අතිශය වැදගත් පාඩමක් දූල පුතාලට ගිනුම් කරණේ අපි මම මීට පෙරත් වැඩසටහන්වල කියලා දෙනවා ගිනුම් කරණේ කියන්නේ කටපාඩම් කරන විෂයක් නොවේ බොහොම තාර්කික විෂයක්. ඒතර මේ තාර්කික විෂයේ තාර්කික කරුණු දැන ගැනීම වැදගත් මෙන්න මේ මාතෘකාව විශේෂයෙන්ම වැදගත්. මොකද මෙතනින් තමයි දිස්සටහන් න්‍යාය අපි පැහැදිලි කරගන්නේ. ඒ නිසා බොහොම සක්‍රීය ලෙස දූල පුතාලා දායක වන්න කියලා අපි ඉල්ලීමක් කරනවා වැඩසටහන මේ සාකච්ඡා මේ ප්‍රධාන මාතෘකාව පටන් ගන්න කලින්. හොඳයි අපි බලමු පළවෙනි ඉගෙනුම් ඵලය. ගනුදෙනුක දිත්‍ය ස්වરૂපය මොකද්ද? ගනුදෙනුක දිත්‍ය ස්වરૂපය ගනුදෙනුවක් කිව්වම එතන පැහැදිලිව දූල පුතාලා තේරුම් ගන්න අපි සාමාන්‍ය සාකච්ඡාරන් ගනුදෙනු හා සිදුවීම් දෙක එකට. මොකද මේ ගනුදෙනුවකෝ සිදුවීම් ඒ සිද්ධ වුණාම ව්‍යාපාරයක එතනින් සිද්ධ වෙන්නේ අදාළ මූලිකාංග අර මූලිකාංග කියලා මම වචනේ පාවිච්චි කරා ඒ මූලිකාංග වලට යම් යම් බලපෑම් ඇති වෙනවා. ඒතර ඒවා අපි වාර්තාකරණය කරන්න ඕනේ. වාර්තාකරණය කරන්න. ඒතර වාර්තාකරණය කරනකොට ඒ ගනුදෙනු හා සිදුවීම් වල ditta ස්වરૂපයක් සිද්ධ වෙන්න පුළුවන්. ditta ස්වરૂපයක්. බලපෑම ස්වરૂප දෙකක් යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර ඔන්න ඕක තමයි මොකද්ද ගනුදෙනුක ditta ස්වરૂපය. ගනුදෙනුවක හෝ සිදුවීමක ගිනුම් කරන සමීකරණ මෙතින්. මේ වෙනකොට මම මීට පෙර දූල පුතාලට කිව්වා ගිනුම් කරන සමීකරණය මේ වෙනකොට දෙවෙනි නිපුණතාව මට්ටමේදී දූල පුතාල ඉගෙනගෙන තියෙන්නේ. ඒතර ඕනම ගනුදෙනුවක් සිද්ධුවක් ගනුදෙනුවක් හෝ සිදුවීමක් සිද්ධ වුනහම ස්වરૂප දෙකකට බලපෑම ඇති කරනවා. සමහර වෙලාවට යම් ගනුදෙනුවකින් වත්කමක් වැඩි වෙන්න පුළුවන්, තියෙන වත්කමක් අඩු වෙන්නත් පුළුවන්. වත්කමක් වැඩි වේ වත්කමක් අඩු වේ. එහෙම වෙන්නත් පුළුවන්. සමහරට හිමිකමට බලපෑලා වගකීම් වලට බලපානවා වෙන්නත් පුළුවන්. එතකොට ඔය ආකාරයට දූල පුතාලා මේ වෙනකොටත් ගිනුම් ගැන සමීකරණයට ගනුදෙනු බලපාන ආකාරයේ සාකච්ඡා වෙලා තියෙනවා. මම පොඩ්ඩක් මතක් කරන්නම් ගිනුම් වර්ග කියලා අපි මාතෘකාවක් ඉස්සරහට අපි සාකච්ඡා කරන ගිනුම් වර්ග. එතකොට ගිනුම් වර්ග කියන එක ලඝු වෙන්නේ අපි ගාව තියෙන ගිනුම් ඒ කියන්නේ මූලිකාංග මූල්‍ය ප්‍රකාශනයේ මූලිකාංග. මොනවද මූලිකාංග කියන්නේ? Elements of financial statements. Elements of financial statement මොනවද මූලිකාංග? මූලිකාංග තමයි වත්කම් ගිනුම් වගකීම් ගිනුම්
ආදායම් ගිනුම් වියදම් ගිනුම් සහ හිමිකම් ගිනුම් ඔන්න ඔය කියන පහ තමයි මූලිකාංග ඔය ගිනුම් ඔය ටිකටම තමයි ඔය මූලිකාංග වලටම තමයි අපි කියන්නේ මොනවද ගිනුම් වර්ග කියලා කියන්නේත් ඔන්න ඔය ටිකටම තමයි ගිනුම් වර්ග කියන්නේත් ඔන්න ඔය ටිකටම තමයි ඒ නිසා ඒවයි සම්බන්ධයන් දුල පුතාලා තේරුම් ගෙන සිටීම වැදගත් මේ වෙනකොටත් සමීකරණයේදී දුල පුතාලා දන්නවා ඕනම ගණුදෙනුවක හා සිදුවීමක ද්විත්ව ස්වරූපයක් තියෙනවා ද්විත්ව ස්වරූපයක් තියෙනවා એટલે ඒක වැදගත් අපිට ඉස්සරහා පියවරට යන්න ඒ අවබෝධය වැදගත් ඒ අවබෝධය වැදගත් එතකොට මේ තියෙන්නේ ද්විත්ව ස්වරූපය ඒ ගණුදෙනුවේ ද්විත්ව ස්වරූපය තමයි මෙන්න මේ ගණුදෙනුක දිස්ස රූපය කියලා පැහැදිලි වෙන්නේ. හරි? ඒක එක වත්කමක වැඩිවීමක් හෝ අඩුවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වියදමක වැඩිවීමක් සිද්ධ වෙලා වත්කමක අඩුවීමක් වෙන්න පුළුවන්. විවිධ විදියට සිද්ධ වෙන්න පුළුවන් මේ ගණුදෙනුවේ බලපෑම. හරි? ඉතින් අපි ආමු ඊළඟට හොඳයි. දැන් අපි බලමු මේ ගණුදෙනුවක හෝ සිදුවීමක ද්විත්ව බලපෑම අපි වාර්තා කරන ආකාරය දැන් මේ කාරණාව දුල පුතාල ඉගෙන ගන්නේ ප්‍රථම වතාවට. මොකද මීට පෙර ඉගෙනගෙන තියෙන්නේ සමීකරණයේදී කොහොමද ඒක බලපාන්නේ. ගිනුගන සමීකරණ බලපාන ආකාරය දුල පුතාල මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඒ ගණුදෙනු හා සිදුවීම් කොහොමද ලෙජරේට වාර්තා කරන්නේ. ඒතර ලෙජරේට වාර්තා කරනකොට අපිට අවශ්‍ය වෙනවා හර සහ බැර කියන ගිනුම්. ඒතර ගිනුමක හර සහ බැර කියලා දෙපැත්තක් තියෙනවා. ඒතර ඒ හර සහ බැර වාර්තා කරන මූලධර්ම තියෙනවා. මූලධර්ම දෙක අපි ඒක තමයි අපි සාකච්ඡා කරන්න ඕන අපි ඒක ඉදිරියට සාකච්ඡා කරනවා දැනට තේරුම් ගන්න ඕනම ගණුදෙනුවක ද්විත්ව ස්වરૂපය වාර්තා කරනකොට හර සහ බැර කියලා පැති දෙකකට අපි වාර්තා කරන්න ඕන පැති දෙකකට වාර්තා කිරීම කළ යුතුයි. ඒතර ඒක දැන් මේ රූපවාහිනී තිරියේ ඉදිරියේ දුල පුතල්ට පේනවා ඒක බලන්න කියවන්න ගණුදෙනුවකින් වන ද්විත්ව බලපෑම හෙවත් ගණුදෙනුවක ද්විත්ව ස්වરૂපය පෙන්නුම් කිරීම සඳහා ගනුදෙනුවක් පෙන්නුම් කිරීම සඳහා ගනුදෙනුවක් වෙනුවෙන් හර සහ බැර වශයෙන් සටහන් දෙකක් තබන ගිනුම් ක්‍රමය දිස්සටහන් ගිනුම් ක්‍රමය ලෙස හැඳින්වේ. එතකොට දිස්සටහන් ගිනුම් ක්‍රමය කියලා හැඳින්වෙන්නේ මොකද්ද? හර සහ බැර වශයෙන් ගිනුම් දෙකකට වාර්තා වෙන්න ඕන. හර සහ බැර වශයෙන්. එතකොට ඕක තමයි ද්විත්ව සටහන් ස්වરૂපය ලෙස අපි පැහැදිලි කරගන්න ඕන. එතකොට මම ඉස්සරහට කියන්නම් හර කියන්නේ මොකද්ද බැර කියන්නේ මොකද්ද කියලා. හර කියන්නේ මොකද්ද බැර කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. දැනට තේරුම් ගන්න දිස්සතහන් ස්වરૂපය ගනුදෙනු දිස්සතහන් ස්වરૂපය සටහන් කරනකොට වාර්තා කරනකොට හර සහ බැර වශයෙන් වාර්තා වීමක් අවශ්‍යයි. හොඳයි. දැන් අපි බලමු මේ දිස්සතහන් ස්වરૂපය පැහැදිලි කරගන්න පෙර ඉගෙනගත්තු ගිනුම් කරන සමීකරණයත් එක්ක සම්බන්ධ වෙන විදිහට අපි උදාහරණයක් සාකච්ඡා කරලා බලමු. පළවෙනි කාරණාව වත්කමක් පමණක් වෙනස් වීම. දැන් ගිනුකන සමීකරණය දුල පුතාල ඉගෙන ගන්නකොට වත්කමක් පමණක් බලපෑම් සිද්ධ වෙච්ච ගණුදෙනු හඳුනා ගන්න ඇති. මොනවද? එක උදාහරණයක් ගමු මුදලට වත්කම් ගැනීම. දැන් වත්කම් කිව්වම විවිධාකාර වත්කම් තියෙනවා ව්‍යාපාරයේ. ගොඩනැගිලි වෙන්න පුළුවන්, ලීබඩු වෙන්න පුළුවන්, තොග වෙන්න පුළුවන්. එතකොට එවැනි වත්කම් මිලට ගන්න පුළුවන් අපිට. එතකොට මිලට ගත්තාම මුදලට වත්කම් මිලට ගත්තාම අපේ ගාව තියෙන ව්‍යාපාරයේ සතුව තියෙන මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙලා ගොඩනැගිලි වත්කම වැඩි වෙන්න පුළුවන් ගොඩනැගිලි මිලට ගත්තනම්. ලීබඩු මිලට ගත්තනම් ලීබඩු කියන වත්කම වැඩි වෙන්න පුළුවන්. එතකොට එකම මේ වත්කමට පමණයි බලපෑමක් ඇති වෙන්නේ. වත්කමට පමණයි බලපෑමක් ඇති වෙන්නේ. වත්කමට පමණක් බලපෑමක් ඇති වෙනවා. එතකොට දෙවනි කාරණාව වගකීමක් පමණක් වෙනස් වීම. වගකීමක් පමණක් වෙනස් වෙන්නත් පුළුවන්. මොනවද ඒ? බැංකු අයිරාවක් ලබාගෙන ණය හිමියන්ට පියවීම. අපි බලමු මේක බැංකු අයිරාවක් ලබාගෙන ණය හිමියන්ට පියවීම. එතකොට බැංකු අයිරාවක් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? බැංකු අයිරාවක් කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. එතකොට ඒ වගකීම වැඩි වෙනවා ව්‍යාපාරයේ සතුව තියෙන ව්‍යාපාරයට ණය හිමියෝ කියන්නේ වගකීමක්. වෙළඳ භාණ්ඩ ණයට අපි ලබා ගන්නකොට ණය හිමියෝ ඇති වෙනවා ව්‍යාපාරයට. එතකොට බැංකු අයිරාවක් ලබාගෙන ණය හිමියන්ට ගෙවනවා කියන්නේ එක් අතකින් වගකීම අඩු වෙනවා, තවත් අතකින් වගකීමක් වැඩි වෙනවා. එතකොට එකම ගිනුමට තමයි, ඒ කියන්නේ එකම මේ වගකීම් වලට පමණයි බලපෑම සිද්ධ වෙන්නේ.
ගිනුම් දෙකක් නමුත් වගකීම් ඒ ගිනුම් දෙකම වගකීම් නයි හිමි කියන්නේ වගකීමක් බැංකු වෛරාව කියන්නේ වගකීමක් එතකොට ඒ වගකීම් වලට බලපෑම සිද්ධ වෙනවා එතකොට බොහොම පැහැදිලි දූල පුතාලට අපි යමු තුන්වෙනි කාරණා තුන්වෙනි ගනුදෙනුව හිමිකම පමණක් වෙනස් වෙන ගනුදෙනු මොනවද හිමිකම පමණක් වෙනස් වෙන ඒවා දැන් අයිතිකරු සහ ව්‍යාපාරය කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද මේ වෙනකොටත් දූල පුතාල ඉගෙනගෙන තියෙන ගිනුම් කරන ඒකක සංකල්පය ගිනුම් කරන ඒකක සංකල්පෙන් කියන්නේ අයිතිකාරයා සහ ව්‍යාපාරය කියන්නේ දෙන්නෙක් අපි ගිනුම්ගත කරන්නේ අපි තොරතුරු වාර්තාගත කරන්නේ ව්‍යාපාරය පැත්තෙන් බලලා එතකොට අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවන්න පුළුවන් එතකොට ඒ සම්පත් අපි වාර්තා කරනවා ව්‍යාපාරයේ පැත්තෙන් කල්පනා කළා ඒක ඒක ප්‍රාග්ධනය ව්‍යාපාරයේද ප්‍රාග්ධනයේ යෙදවීම මම ප්‍රාග්ධනයේ සහ හිමිකමේ වෙනස පැහැදිලි කරන්නම් ඉස්සරහට එතකොට අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදවණේමට අපි කියනවා ප්‍රාග්ධනය කියලා සරලව අපි කියන්න පුළුවන් හිමිකම කියලාත් භාවිතා කරන්න ගැටලුවක් නැහැ මම ඉස්සරහට ඒ වෙනස පැහැදිලි කරන්නම් එතකොට අයිතිකරු විසින් එම මුදල් ව්‍යාපාරයෙන් එළියට රැගෙන යනවා නම් අපි එතකොටත් සාකච්ඡා කළා දැනටමත් දුල පුතල දන්නවා ඒකට කියනවා ගැනිලි කියලා ගැනිලි එතකොට හිමිකම අඩු වෙනවා ගැනිලි කියන්නේ හිමිකම අඩු වීමේ ගිණුමක් දැන් මෙතන මොකද වෙන්නේ අයිතිකරු පෞද්ගලික මුදලින් අයිතිකරුගේ පෞද්ගලික මුදල් යොදලා ව්‍යාපාරයේ වියදමක් ගෙවනවා එතකොට ව්‍යාපාරයේ වියදමක් ගෙවනකොට මොකද වෙන්නේ හිමිකම පමණක් වෙනස් වෙනවා දැන් වියදමක් කියනකොටත් හිමිකම වියදමක් වියදම් වැඩි වෙන්න මොකද වෙන්නේ ව්‍යාපාරේ හිමිකම අඩු වීමට බලපානවා වියදමක් වැඩි වෙලා හිමිකම අඩු වෙනවා මම ඒ ඉස්සරහට පැහැදිලි කරනවා දුල පුතාලා මම හිතනවා බොහොම ඕනෑකමින් මේ සාකච්ඡාවට ඇහුම්කම් දෙනවා ඒ නිසා මම ඉස්සරහට පැහැදිලි කරන්නම් කොහොමද ඒව සිද්ධ වෙන්නේ කියලා අයිතිකරුගේ පෞද්ගලික මුදලින් දානවා කියන්නේ එතන හිමිකම වැඩි වෙනවා අයිතිකරයාගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරේ වියදමක් ගෙවන කියන්නේ මොකද්ද වෙන්නේ ප්‍රාග්ධනය වැඩි වෙනවා ඒ කියන්නේ හිමිකම වැඩි වෙනවා අනිත් අතින් වියදමක් වැඩි වෙච්ච නිසා හිමිකම අඩු වෙනවා එතකොට පැහැදිලි හිමිකමක් පමණක් වෙනස් වෙන කාරණාවකට උදාහරණයක් තමයි ඒක අපි යමු ඊළඟ කාරණාවට වත්කමක් හා වගකීමක් වෙනස් වීම වත්කමක් හා වගකීමක් වෙනස් වීම දැන් අන්න ඒකට උදාහරණයක් දුල පුතාලා මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා වෙළඳ භාණ්ඩ ණයට ලබා ගැනීම මොකද්ද වෙන්නේ ණයට ලබා ගන්නකොට තොග කියන වත්කම වැඩි වෙනවා තොග කියන වත්කම වැඩි වෙලා අනිත් අතින් මොකද්ද වෙන්නේ තොග කියන වත්කම ඔන්න වැඩි වුණා තොග කියන වත්කම වැඩි වෙලා අපි ණයටනේ ලබා ගන්නෙ ණයට ලබා ගන්නකොට මොකද්ද වැඩි වෙන්නේ වගකීමක් වැඩි වෙනවා වගකීමක් නහිමිය වැඩි වෙනවා කියලා මේ වෙනකොටත් අපි කිව්වනේ අන්න එතකොට වත්කමක් සහ වගකීමක් කියන එක වැඩි වෙනවා එතකොට මෙන්න මේ උදාහරණයට මේ කියන වෙනස් වීමට මෙන්න මේ උදාහරණ අපිට ලබා ගන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ කාරණාව. වත්කමක් හා හිමිකමක් වෙනස් වීම. වත්කමක් වෙනස් වෙන්නත් ඕන හිමිකමක් වෙනස් වෙන්නත් ඕන. අපි බලමු මේ කාරණාව මොකද්ද කියලා. අයිතිකරු ප්‍රාග්ධනය මුදලින් යෙදවීම. මොකද වෙන්නේ කල්පනා කරලා බලන්න. මුදල් කියන වත්කම වැඩි වෙනවා. ප්‍රාග්ධනය කියන අපි දැනටමත් දුලපු දන්නවා ඒක හිමිකමක්. එතකොට ඒක මොකද වෙන්නේ වැඩි වෙනවා. එතකොට වත්කමත් වැඩි වෙනවා හිමිකමත් වැඩි වෙනවා. එතකොට ඒක පැහැදිලි. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනට භාණ්ඩ ලබා ගැනීම. මොකද වෙන්නේ? මේක මේ වෙනකොටත් පැහැදිලි කළා. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනෙට භාණ්ඩ ලබා ගන්නවා එහෙම නැත්නම් මුදල් ලබා ගන්නව නම් ඒකට අපි කියනවා ගැනිලි කියලා. ගැනිලි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා drawings කියලා. මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. අනිත් අතින් ව්‍යාපාරයේ තියෙන වත්කම් අඩු වෙනවා දෙකම වෙනවා එතකොට වත්කම් සහ හිමිකම් වලට බලපෑමක් ඇති කරන කාරණාව ඊළඟ අවසාන කාරණාවට යමු මොකද අවසාන කාරණාව වගකීම් සහ හිමිකම් වෙනස් වීම මොකද වෙන්නේ අයිතිකරු පෞද්ගලික මුදලින් ණය මුදලක් පියවීම ණයහිමියන්ට පියවන්නේ අයිතිකාරයාගේ අයිතිකරුවාගේ පෞද්ගලික මුදලින් එතකොට අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ණයහිමියන්ට පියවනකොට මොකද වෙන්නේ හිමිකම එහෙම නැත්නම් ව්‍යාපාරේ ප්‍රාග්ධන එහෙම නැත්නම් හිමිකම වැඩි වෙනවා අනිත් අතින් ණය හිමියන්ට ගෙවනකොට ඒ ණය හිමි කියන වගකීම අඩු වෙනවා එතකොට බොහොම පැහැදිලි වගකීම් සහ හිමිකම් වලට තමයි ඒ ගනුදෙනුවේ බලපෑම සිද්ධ වෙලා තියෙන්නේ එතකොට ඔන්න ඔය කාරණා ටික මේ වෙනකොටත් දූල පුතාලා දෙවන නිපුණතාවය යටතේ
බොහොම මනාව ඉගෙනගෙන තියෙන්නේ. කාරණා පැහැදිලි කරගෙන තියෙන්නේ. දැන් ඔන්න ඔය ගනුදෙනු ටික ගනුදෙනු හා සිදුවීම් වල බලපෑම අපිට මේ මාත්‍රිකාව යටතේ නිපුණතා මට්ටම 3 යටතේ පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ කොහොමද ලෙජරේ වාර්තා කරන්නේ? ලෙජරේ වාර්තා කරන්නේ කොහොමද? යම් යම් වෙනස් කම් කීපයක් තියෙනවා මම ඒක බොහොම පැහැදිලිව දුල පුතාලට ටික කියලා දෙන්න මම උත්සාහ කරනවා. අපි බලමු එතෙන්ට ආවම විශේෂයෙන්ම තොග සම්බන්ධ කාරණාවෙදී. තොග මිලට ගැනීම කියන කාරණාවෙදී සමීකරණේ වාර්තා කරපු ආකාරයයි සිතුවිලි පහල කරපු ආකාරයයි ලෙජරේදී සිතුවිලි පහල කරන ආකාරය අතර යම් වෙනසක් තියෙනවා. ඒ වෙනසට හේතුවක් තියෙනවා. ඒ හේතුව මම පැහැදිලි කරන්නම්. හොඳයි. දැන් අපි එතෙන්ට එන්න කලින් මෙන්න මේ ක්‍රියාකාරකම කරමු. පහත එක් එක් ගනුදෙනුවෙන් ඇතිවන ද්විත්ව බලපෑම පෙන්වන්න. මම මෙතෙන්දී කාරණාව මම පැහැදිලි කරන්නේ මෙන්න මේ කියන දේ පැහැදිලි කරන්නේ මේ ද්විත්ව බලපෑම තේරුම් කරලා දෙන්නේ ලෙජරයට අදාළ වෙන විදිහට. මම ඒක දුල පුතාලට මෙතන ලියලම පැහැදිලි කරන්නම්. ගිනුම් කරන සමීකරණය මේ වෙනකොට දුල පුතාලා ඉගෙනගෙන තියෙන්නේ. වත්කම් සමානයි හිමිකම ධන වගකීම. හිමිකම ධන වගකීම. දැන් දුල පුතාලා තොගයක් ගත්තා කියමු කොහොමද වාර්තා කළේ? සමීකරණේ වාර්තා කරේ කොහොමද තොගයක් ගත්තා කිව්වම? වත්කමක් වැඩි වෙ අපි හිතමු 5000ක තොග ගත්තා කිව්වම මොකද්ද කරේ? අත්පිට කියලා හිතමු. මොකද්ද කළේ? මෙතන අපි දැම්මා තොගයක් වැඩි වුණා 5000යි. මුදල් කියන වත්කම අඩු වුණා 5000යි. එහෙමනේ අපි වාර්තා කරේ. තොග වත්කම වැඩි වුණා, මුදල් කියන මුදල් වත්කම අඩු වුණා. දැන් ඔය ගනුදෙනුවම ලෙජරේ වාර්තා කරනකොට ලෙජරේ කියලා මම දැම්මේ මෙන්න මෙතන. ලෙජරේ වාර්තා කරනකොට කොහොමද අපි වාර්තා කරන්නේ? ඒක තමයි තේරුම් ගන්න. මම මේක අවස්ථාවක් කරගන්නවා, ඒක පැහැදිලි කරා. මම දුල පුතාලට පැහැදිලිව කියුණේ ඒක වෙනස මම පැහැදිලි කරන්නම් කියලා. දැන් තමයි අවස්ථාව. ලෙජරේ වාර්තා කරනකොට ලෙජරේ තියෙන ගිනුම්නේ. දුල පුතාලට ලෙජරේ වාර්තා කරන්න කියලා ඔය ගනුදෙනුම දුන්නොත් කොහොමද වාර්තා කරන්නේ? මොනවද ගිනුම් දෙක? කොහොමද අපි වාර්තා කරන්නේ? නැත්නම් මේක අපි දැන් පෙර අත්දැකීම් අනුව කියනකොට මෙතන තමයි දුල පුතාලා කටපාඩම් කරන්න ගන්න තැන හරියට හේතුව දන්නේ නැත්තම්. හේතුව හරියට දුල පුතාලා තේරුම් ගත්තේ නැත්තම් මෙතන තමයි ස්ථානය ගිනුම්කරණය කටපාඩම් කරන්න ගන්න තැන. ඒ නිසා බොහොම අවධානයෙන් අහන් ඉන්න අතිශය වැදගත් කාරණාවක් දැන් මේ කියන්න යන්නේ. ලෙජරයට ආවම ලෙජරේ ගනුදෙනු වාර්තා කරනකොට මෙන්න මේ ගනුදෙනු තොග මිලට ගැනීම වෙළඳ බාන්න මිලට ගැනීම කියන තමයි ගනුදෙනුව. අපි ලෙජරේ වාර්තා කරනකොට අපි එතන වාර්තා කරන්නේ මොකක් වශයෙන්ද? ගැනුම් කියන්නේ මොන ගිනුමක්ද? ගැනුම් කියන්නේ වියදම් ගිනුමක්. එතකොට වියදමක් වැඩිවීම මම ඉස්සරහට පැහැදිලි කරනවා. මූලධර්ම වියදමක් දැනට නිකන් තේරුම් ගන්න. වියදමක් වැඩිවීම කියන්නේ හරගිනුමක්. එතකොට ගැනුම් කියන වියදම හර මුදල් කියන වත්කම මුදල් ගිනුම බැර මෙන්න. එතකොට එකම ගනුදෙනුව සමීකරණයේ සිතුවිලි පහල කරපු විදියයි ලෙජරේදී සිතුවිලි පහල කරන විදියයි දෙකක්. හේතුව මොකක්ද? හේතුව දැනට පුතාලා පොතක ලිය තාම 12 වසරේනේ.
දුල පුතා තාම 12 වසරේ. විභාගයේ 13 වසරේ තීරුණාම තමයි විභාගෙට මුණ දෙන්නේ. හැබැයි මේ කාරණා නිශ්චිතවම දැනගෙන සිටීම වැදගත්. ඒ නිසා දුල පුතාලා ලියලා තියාගන්න ඉස්සරහට තව දුරටත් කාරණා පැහැදිලි වෙනකොට දුල පුතාලට තව දැනුම ගන්න පුළුවන්. මෙන්න මේ දෙකේ වෙනස තමයි අපි සමීකරණයේදී සිතුවිලි පහල කරේ තොගය අපි වාර්තා කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් එකක් උපකල්පනය කළා තමයි අපි සමීකරණේ වාර්තා කරේ. මොකද ඒ ක්‍රමයට කියනවා අඛණ්ඩ තොග ක්‍රමය. මොකද්ද අඛණ්ඩ තොග ක්‍රමය? Perpetual Inventory System. අඛණ්ඩ තොග ක්‍රමය. මේකෙදි කියන්නේ අඛණ්ඩ තොග ක්‍රමය. අඛණ්ඩ තොග ක්‍රමය. දොර අඛණ්ඩ තොග ක්‍රමය භාවිතා කරනවා කියන උපකල්පනය මත තමයි අපි තොග ගිනුමක් පවත්වා ගන්න. ඒ නිසා තමයි තොග කියන වත්කම වැඩි වෙනවා කියන්නේ. හැබැයි ඒ ගනුදෙනුව මෙතන වාර්තා කරනකොට අපි හිතන්නේ මොකක් ඉදද? වියදමක් කියලා. ගණුම් කියන වියදම. අපි මෙතනදී ලෙජරේ අපි වාර්තා කරනකොට උසස් පෙළට විශේෂයෙන්ම අපි තියෙන්නේ කාලච්ඡේද තොග ක්‍රමය. කාලච්ඡේද කාලච්ඡේද තොග ක්‍රමය. පැහැදිලිද? දරන්න ඒ කාරණාව දැම්ම ඉඳන්ම තේරුම් ගන්න. දැම්ම ඉඳන්ම තේරුම් ගන්න. ඒතර වෙනසට හේතුව තමයි මේක. සමීකරණේ අපි කාරණා සාකච්ඡා කරනකොට මොන තොග ක්‍රමයද භාවිතා කළේ? අඛණ්ඩ තොග ක්‍රමය. ඒක නිසා තමයි තොගයක් ගන්නකොට අපි වත්කමක් වෙනස් වුණා කියලා හිතුවේ. වත්කමක් වැඩි වුණා කියලා හිතුවේ. නමුත් ඒ ගනුදෙනුම ලෙජරේ වාර්තා කරනකොට අපි හිතන්නේ ඒක වියදමක් කියලා. වියදමක් කියලා. එතකොට එවැනි අවස්ථාවක අපි ඒ තොගය ගන්නකොට වාර්තා කරන්නේ ජනුම් කියන වියදම. ජනුම් කියන වියදම වැඩි වුණා කියලා. හැබැයි මතක තියාගන්න තව විශේෂ කාරණාවක් තියෙනවා. වාර්තාකරණය කළ අවසානයේ කාල පරිච්ඡේදයේ අවසානයේ මේ ක්‍රම දෙකේ වෙනසක් නැහැ. මූල ප්‍රකාශනවලට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ මේ ක්‍රම දෙකක් භාවිතා කළා. මේ ක්‍රම දෙකක් පමණයි. මූල ප්‍රකාශනවලට කාල පරිච්ඡේදයේ අවසානයේ කිසිදු බලපෑමක් නැහැ. මේ දෙකේදිම ඕන බලපෑම එකයි. මොකද අන්තිමේදී යම් යම් ගැළපිලි සිද්ධ කරන්න ඕන. ඒ දුලබතල ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඒකට කුතුහලයක් තියාගෙන ඉන්න. එතකොට මේ ක්‍රම දෙකේදී මම නැවතත් අවධාරණය කරන්නම්. මේ ක්‍රම දෙකේ වෙනසක් නැහැ කාල පරිච්ඡේදයේ අවසානයේ. පැහැදිලි? හරි. දැන් අපි යමු ඉස්සරහට. දැන් කල්පනා කරලා බලමු. දැන් මම මෙතන මේ පිළිතුරු සපයන්නේ. මේ පිළිතුරු සපයන්නේ දැන් අපි ඉන්නේ සමීකරණයේ. දැනට මම දුල පුතාලා කළ ඉවරයිනේ. ඒක ඒ මාතෘකාව අවසන්නේ. දැන් අපි ඉන්නේ ලෙජරේට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දිස්සතහන් වාර්තා කරන්න ඕන. ලෙජරේ හරබැර වාර්තා කරන තැනට ඇවිල්ලා ඉන්නේ. ඒතර අපි මෙතන වාර්තා කරන්නේ මොන ක්‍රමයටද? අපි උපකල්පනය කරන මේ කාරණාව සාකච්ඡා කරන්නේ කාලච්ඡේද තොග ක්‍රමය භාවිතා කරනවා නම්. කාලච්ඡේද තොග ක්‍රමය. වෙනස පැහැදිලිනේ. කාලච්ඡේද තොග ක්‍රමය භාවිතා කරනවා කියන උපකල්පනය කළ තමයි මම මෙන්න මේ බලපෑම දුල පුතාලට පැහැදිලි කරන්නේ. දුල පුතාලට පැහැදිලි කරන්නේ. හොඳයි. එහෙනම් පළවෙනි කාරණාව මතක තියාගන්න. ඒ කාරණාව බලපාන්නේ තොග ගන්නකොට තමයි. තොග මිලට ගන්නකොට, තොග විකුණනකොට තමයි මේ බලපෑම සිද්ධ වෙන්නේ. මම ඒ ගනුදෙනු මෙතෙන්ට ආවම මම ඒවත් පැහැදිලි කරන්නම් දුල පුතාලට. හරි. පළවෙනි කාරණාව බලන්න. අයිතිකරු මුදල් ගෙනේ. මොකද්ද පළවෙනි බලපෑම? අයිතිකරු මුදල් ගෙන එනකොට මොකද්ද ditth? මම මෙතන කතා කරන්නේ ditth ස්වරූපය මොකද්ද කියලා. අයිතිකරු මුදල් ගෙන එනකොට මොනවද වැඩි වෙන්නේ? මුදල් කියන වත්කම වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙනවා. වත්කම වැඩි වේ. දුල පුතලා පුළුවන් සටහන් කරගන්න. වත්කමක් වැඩි වේ. දෙවන බලපෑම මොකද්ද? අයිතිකරු මුදල් ගෙනනකොට දෙවන බලපෑම මොකද්ද? අයිතිකාරු ගෙන එනවට අපි කියනවා හිමිකම කියලා. අයිතිකාරු ගෙන එනවට අපි කියනවා හිමිකම කියලා. මම ඒ වචනේම භාවිතා කරන්නම්. හිමිකම. එතකොට හිමිකම මොකද වෙන්නේ? හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් අපි දාමු හිමිකම හිමිකම වැඩි වේ. හිමිකම වැඩි වේ. එතකොට පළවෙනි ද්විත්ව ස්වරූපය දුල පුතාලට පැහැදිලි. අපි යමු දෙවනි ගනුදෙනුව. අත්පිට මුදලට ගැනු. මෙතන තමයි තැන. අත්පිට මුදලට ගැනු. දැන් පුතාලා
දුලපුතල සමීකරණේ ලියුවනම් ඔක කොහොමද ලියන්නේ? අත්පිට මුදලට ගනු. තොගයක් වැඩි වුණා. තොගයක් වැඩි වුණා. තොග කියන වත්කම වැඩි වුණා. මුදල් කියන වත්කම අඩු වුණා. දැනටමත් ඒක වාර්තා කළේ. දැන් අපි මේ කතා කරන්නේ ලෙජරේට කොහොමද ඔක බලපාන්නේ? ලෙජරේට බලපානකොට අත්පිට මුදලට ගනුම් කිව්වම මොකද වැඩි වෙන්නේ? මම මීට පෙරත් කිව්වා. වියදමක් වැඩි වෙනවා. ගැනුම් කියන වියදම වැඩි වෙනවා. මම මෙතන ලියන වියදමක් වැඩි වේ. වියදම වැඩි වේ. වියදමක් වැඩි වේ. වියදමක් වැඩි වේ. අනිත් පැත්තට මුදලට ගන්න. මුදලට ගන්නකොට මොනවද අඩු වෙන්නේ ව්‍යාපාරේ? ව්‍යාපාරේ මුදල් වත්කම අඩු වෙනවා. එහෙනම් වත්කමක් අඩු වේ. වත්කමක් අඩු වේ. පැහැදිලි. අපි යනවා තුන්වෙනි කාරණයට. ගෙවල් කුලී මුදලින් ගෙවීම. ගෙවල් කුලී මුදලින් ගෙවීම. කල්පනා කරලා බලන්න. බොහොම සරලයි. ගෙවල් කුලී මුදලින් ගෙවනකොට මොකද වෙන්නේ? ගෙවල් කුලී කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? වියදමක්. ගෙවල් කුලී කියන්නේ වියදමක්. එතකොට අපි වියදම් වැඩි වේ. අපි ගෙවල් කුලී ගෙවන්නේ මුදලින්. එතන මුදල් කියන වත්කම අඩු වේ. වත්කමක් අඩු වේ. වත්කමක් අඩු වේ. ඊළඟ කාරණාව අයිතිකරු මුදල් ගෙන යෑම. අයිතිකරු මුදල් ගෙන යෑම. මොකද වෙන්නේ ව්‍යාපාරේ? එතකොට අයිතිකරු මුදල් ගෙන යනකොට දැන් මුදල් ගෙන එනකොට වත්කමක් වැඩි වේ, හිමිකමක් වැඩි වේ. දැන් ඕකෙම අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්ත මොකද වෙන්නේ? වත්කමක් අඩු වෙනවා. මුදල් ව්‍යාපාරේ රැගෙන යනකොට වත්කම අඩු වෙනවා, හිමිකම හිමිකමත් අඩු වෙනවා. දෙකම වෙනවනේ. දිත්ත බලපෑමනේ අහන්නේ. එහෙනම් අපි දාමු අයිතිකරු මුදල් රැගෙන යනකොට දැන් මේවා පැහැදිලිව සම්බන්ධ කරගන්න. වත්කමක් අඩු වෙනවා, හිමිකමත් අඩු වෙනවා. හිමිකමත් අඩු වෙනවා. ඊළඟ කාරණාව බලමු. විදුලි වියදම ගෙවීම. විදුලි වියදම ගෙවීම. එතකොට එතෙන්දිත් වෙන්නේ බොහොම ඒ වගේම කාරණාවක් අපි සාකච්ඡා කරා. ගෙවල් කුලී මුදලින් ගෙවීම කියන විදිහමයි. වෙනසක් නැහැ. දැන් අපි ඉක්මනට ඒක අපිට ඉවර කරගන්න පුළුවන්. විදුලිය කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. වියදම වැඩි වෙනවා. වියදම් වැඩි වේ. විදුලි වියදම ගෙවන්නේ මුදලින්. මුදල් කියන වත්කම අඩු වෙනවා. නා වත්කම් අඩු වේ. ඊළඟ කාරණාව බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම. බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම. ව්‍යාපාරයට මොනවද එන්නේ? ව්‍යාපාරයට වත්කම් ලැබෙනවා. බැංකුවෙන් ණය ගන්නකොට ව්‍යාපාරයෙන් සල්ලි එනවනේ. ඒ කියන්නේ මුදල් ලැබෙනවා. ඒ කියන්නේ වත්කම් වැඩි වේ. වත්කම් වැඩි වේ. අනිත් කාරණාව මොකද්ද? බැංකුවෙන් ගන්නකොට අපිට වගකීමක්, අපිට බැඳීමක් ඇති වෙනවා. කවදක හරි අපි ණය ගෙවන්න ඕන. ඒ කියන්නේ අපිට ව්‍යාපාරයට බැඳීමක් තියෙන එක වගකීමක්. බැඳීම කියන්නේ වගකීමක්. එහෙනම් වගකීම් වැඩි වේ. වගකීම් වැඩි වේ. ඊළඟ කාරණාව බලමු. බැංකු ණය පොලී ගෙවීම. බැංකු ණය පොලී ගෙවීම. දැන් බැංකුවෙන් ණයක් ගන්නකොට ඒ සඳහා අපිට මාස්පතා ණය පොලී ගෙවන්න ඕන. ඒතර පොලිය කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? වියදමක්. වියදම් වැඩි වෙනවා. එහෙනම් අපි මෙතන දාමු. මම මෙතන මේ සම්බන්ධ කරනවා. වියදම් වැඩි වේ. එතකොට වියදම ගෙවන්නේ බැංකු ණය පොලිය ගෙවන්නේ මුදලින්. එහෙනම් මුදල් කියන වත්කම අඩු වේ. වත්කමක් අඩු වේ. ඊළඟ කාරණාව ණයට බාණ්ඩ ගැනීම. අන්න තව අතන අර තොග ක්‍රම දෙක සම්බන්ධ වෙන කාරණාව. සමීකරණය කරනකොට දුල පුතාල එක කොහොමද ලිව්වේ? සමීකරණයේදී දුල පුතාල එක වාර්තා කළේ තොග කියන වත්කම වැඩි වුණා, ණය හිමි කියන වගකීම වැඩි වුණා. වගකීම් වැඩි වුණා, මේ පැත්තෙන් වත්කම් වැඩි වුණා.
නමුත් ලෙජරේ ලියනකොට අපි දැන් කරන්නේ කාලච්ඡේද තොක්‍රමයට අනුවනේ අපි උපකල්පනය කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ණයට ගත්තත් අත් පිට ගත්තත් වියදම වියදමමයි. ගැනුම් වියදම වාර්තා නෝකද අපි වාර්තාකරණය කරන්නේ උපචිත පදනම මතනේ. උපචිත පදනම මත ඉස්සරහට ඒවා පැහැදිලි කරගන්න පුළුවන්. අපි ගිනුම් ගත කරන්නේ මේ ගිනුම් කරණය කරන්නේ උපචිත පදනම මත. එතකොට මෙතන සම්බන්ධ වෙන්නේ ගැනුම් කියන වියදම වැඩි වෙනවා. ගැනුම් කියන වියදම වැඩි වෙනවා. වියදම වැඩි වේ. වියදම් වැඩි වේ. අනිත් අතට වගකීම් වැඩි වේ. වගකීම් වැඩි වේ. වගකීම් වැඩි වේ. දුල පුතාල මගෙත් එක්කම ලියා ගන්න මගේ අත් අකුරු එච්චරටම පැහැදිලි නැහැ. ඒක නිසා දුල පුතාලට පුළුවන් මගෙත් එක්කම මේ ලියන කාරණා දුල පුතාලගේ පොත්වල සටහන් කරගන්න. ඊට පස්සේ කාරණාව ණයට බාණ්ඩ විකුණු. ණයට බාණ්ඩ විකුණු. එතනත් වැදගත් කාරණාවක්. මොකද දුල පුතාල සමීකරණය කරනකොට සිතුවිලි පහළ වෙච්ච විදිහත් ලෙජරේ සිතුවිලි පහළන විදිහත් වෙනස් වෙන්න ඕනේ. අර මම කියපු කාරණා දෙක මත අකණ්ඩ තෝක්‍රමය සහ කාලච්ඡේද තෝක්‍රමය. දැන් දුල පුතාල සමීකරණය ලියනකොට සමීකරණය ලියනකොට මොකද්ද කරේ? ණයට බාණ්ඩ විකිණීම. එතකොට දුල පුතාලට ඒ විකුණන තොගයේ පිරිවැයක් දුන්නා. රුපියල් 5000ක තොග 8000ට වික්කා කියලා කිව්වා. දුල පුතාලට මතක ඇති. 5000ක තොග 8000ට වික්කා කියලා දුන්නා. එතකොට මුලින්ම කරේ 5000 ඉස්සෙල්ලාම තොගය අඩු වුණා. ඊට පස්සේ ණයටනේ විකුණන්නේ. ණයට විකුණනොත් ණය ගැතිව ඇති වෙනවා. වත්කමක් වැඩි වෙනවා 8000ක්. එතකොට මේ දෙක වාර්තා කළා ඉස්සෙල්ලම. ඊට පස්සේ මේ දෙකේ වෙනස 3000යිනේ. ඒ 3000 වාර්තා කරා හිමිකම කියන තීරුවේ. දුල පුතාලට මතක ඇති. දුල පුතාලට මතකයි ඒක. දැන් මෙතන අපි කරන්නේ කොහොමද? දැන් අපි ගාව තොග කියන වත්කම් ගිනුමක් නැහැ ලෙජරේ. අපි ගාව තියෙන ගැනුම් කියන වියදම් ගිනුමක්. ඒ නිසා අපි මෙතන වාර්තා කරන දිත්ත බලපෑම සාකච්ඡා කරන්නේ අපි මෙතන මේ විකුණන භාණ්ඩයේ පිරිවැය මෙතෙන්දි සාකච්ඡා කරන්නේ නැහැ. අපි සුජුවම අදාළ විකුණුම් වටිනාකම වාර්තා කරනවා. අදාළ විකුණුම් වටිනාකම වාර්තා කරනවා. හොඳට තේරුම් ගන්න. මොකක්ද දිත්ත බලපෑම? ණයට භාණ්ඩ විකුණු. හොඳට ණයට භාණ්ඩ විකුණු විකුණන්නේ සාමාන්‍ය පිරිවැයට වඩා වැඩි මිලකටනේ. පිරිවැයට වඩා අඩු විකුණනවා නම් ව්‍යාපාරයක් කළා වැඩක් නැහැනේ. නිතරම පිරිවැයට වඩා වැඩි මිලකට තමයි විකුණන්නේ. ඒක පැහැදිලි. එතකොට ඒ විකුණන මිල මොකක් කරන්න ඕනද? අපි වාර්තාකරණය කරන්න ඕන. ණයට විකුණන නිසා අපිට සල්ලි ලැබෙන්නේ නැහැ. ඒ ලැබිය යුතු ගණන අපි වාර්තා කරන්නේ වත්කමක්. ඒකට කියනවා ණය ගැතියෝ කියලා. ණය ගැතියෝ debtors receivables. එහෙනම් වත්කමක් වැඩි වේ. විකුණුම් කියන්නේ මොකද්ද ව්‍යාපාරයට? විකුණුම් කියන්නේ මොකද්ද ව්‍යාපාරයට? විකුණුම් කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. ව්‍යාපාරයට ආදායමක්. මම ඉස්සරහට ඔය සම්පූර්ණ මම පෙරත් කිව්ව දූල පුතාලට නිර්වචනයන් ලබා දෙනවා. වත්කමක් කියන්නේ මොකද්ද? වගකීමක් කියන්නේ මොකද්ද? ආදායමක් කියන්නේ මොකද්ද? වග වියදමක් කියන්නේ මොකද්ද? හිමිකම කියන්නේ මොකද්ද? සියලුම දේවල් ඉස්සරහට කියනවා. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දැනට මේ ਦਿੱත්ත ස්වරූපය විතර අපි පැහැදිලි කරගන්නේ. එන වත්කමක් වැඩි වේ. අනිත් අතින් ආදායමක් වැඩි වේ. ආදායමක් වැඩි වේ. ආදායමක් වැඩි වේ. ඊට පස්සේ ඊළඟ ගනුදෙනුව ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවනොත් මොකද වෙන්නේ? ණය හිමිය කියන්නේ අපිට වගකීමක්. ඒතර වගකීම අඩු වෙනවා. වගකීම අඩු වෙනවා. වගකීම් අඩු වෙනවා. මුදල් ගෙවන්නේ මොකකින්ද? මුදල් වලින්. ඒ කියන්නේ මුදල් කියන්නේ වත්කමක්. වත්කම අඩු වෙනවා. එහෙනම් මෙතන දාන වත්කම අඩු වේ. ණය ගැතියන්ගේ මුදල් ලැබීම. ණය ගැතියන්ගේ මුදල් ලැබීම. ඒකත් පැහැදිලි. ණය ගැතියන්ගේ මුදල් ලැබෙනකොට කොහොමද කරන්නේ? ණය ගැතියන්ගේ මුදල් ලැබීම. මම මේ අවසානයේම ලියන්නම්. ණය ගැතියන්ගේ මුදල් ලැබෙනකොට වත්කමක් වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙනවා. වත්කම් වැඩි වේ. අනිත් අතට
අනිත් බලපෑම මොකද්ද? ණයගැතියෝ කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. එතකොට ඒ ණයගැතියන්ගේ මුදල් ලැබෙනකොට මුදල් කියන වත්කම ව්‍යාපාරේ වැඩි වෙනවා. අනිත් අතින් ණයගැති කියන වත්කම අඩු වෙනවා. අඩු වෙනවා. එහෙනම් වත්කමක් අඩු වේ. ඊට පස්සේ තව කාරණා දෙකක් තියෙනවා. අත්පිට මුදලට ස්ථාවර වත්කම් මිලට ගැනීම. අත්පිට මුදලට ස්ථාවර වත්කම්. මොනද ස්ථාවර වත්කම් කියන්නේ? ස්ථාවර වත්කම් අපි භාවිතයේ තියෙන ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කළ හැකි වත්කම්. එවැනි වත්කම් මිලට ගන්නකොට මොනෝ දිට්ඨ ස්වરૂපය? අපි සල්ලි දීලා තමයි ගන්න. ඒ කියන්නේ මුදල් කියන වත්කම ව්‍යාපාරයෙන් එළියට යනවා. ඒ කියන්නේ මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. ඒ කියන්නේ වත්කම් අඩු වෙනවා. අනිත් අතට ස්ථාවර වත්කම් ව්‍යාපාරයට එනවා. එතන වත්කමක් වැඩි වේ, වත්කමක් අඩු වේ. මට මෙතන ලියන්න ඉඩ නැහැ. දුල පුතාලගේ පොතේ සටහන් කරගන්න පුළුවන්. වත්කමක් වැඩි වේ, වත්කමක් අඩු වේ. අවසාන කාරණාව ණයට කල්බදු ක්‍රමයට ස්ථාවර වත්කම් මිලට ගැනීම. දැන් දුල පුතාල එක පොදු වචනයක් අපේ ලංකාව තුල. ලීසින්. ලීසින් කියන එක පොදු වචනයක්. ආ ගොඩාක් මිනිස්සු කල්බදු ක්‍රමයට වාහන අත්පත් කරගන්නවා. එතකොට එතනින් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දුල පුතාලා ප්‍රායෝගිකව දන්නවා. මොකද්ද වෙන්නේ? කල්බදු ක්‍රමයට අපි වාහනයක් අත්පත් කරගන්නව නම් අපිට වගකීමක් තියෙනවා ඒ මුදල් කාර්තු වාරික වශයෙන් ගෙවන්න. එතකොට අපිට මොකද්ද ඇති වෙන්නේ? අපිට වගකීමක් ඇති වෙනවා. වගකීමක් ඇති වෙනවා. එතකොට ඒ වගකීම් වැඩිවීම මොකද්ද? වගකීම් වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් අතට ව්‍යාපාරයට එනවා වත්කමක්. අපිට ව්‍යාපාර ණයට ගත්තත් ඒ වත්කමක් එනවනේ. එහෙනම් වත්කමක් වැඩි වේ, වගකීමක් වැඩි වේ. වත්කමක් වැඩි වේ, වගකීමක් වැඩි වේ. එතකොට පැහැදිලි. ඔන්න ඔය කාරණා ටික දුල පුතාලට ඉතාලම පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි මේ කාරණාත් එක්ක අපි යමු ඊළඟ කාරණාව සාකච්ඡා කරන්න. ගිනුමක ආකෘතිය. දැන් මේ වෙනකොටත් යම් තාක් දුරකට තොරතුරු දුල පුතාලා දන්නවා ගිනුමක ගිනුමක් කියන්නේ මොකද්ද? ගිනුමක් කියන්නේ සරලව මේ හරි අඳින්නම් ඇඳලා සරලව පෙන්වන්න ඒවා. ගිනුමක් කියන්නේ සරලව කිව්වොත් මෙන්න මේ වගේ කාරණාව. ගිනුමක් කියන්නේ හර, මේ පැත්තට අපි කියනවා හර කියලා, මේ පැත්තට කියනවා බැර කියලා. හර සහ බැර. ගිනුමක් කියන්නේ මෙන්න මේ වගේ සරල T. මේකට කියනවා T ආකෘතිය කියලා. T ආකෘතිය. මේකට කියනවා T ආකෘතිය කියලා. ඉංග්‍රීසි T ආකෘතිය. නමුත් මේක ඇතුලේ යම් යම් තොරතුරු තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්නම්. සරලව තේරුම් ගන්න ඕනම ගනුදෙනුවක බලපෑම හර සහ බැර වශයෙන් වාර්තා වෙන්න ඕන. හර සහ බැර වශයෙන් වාර්තා වෙන්න ඕන. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් දුල පුතාලට දැන් රූපවාහිනී තිරී ඉදිරියෙන් පේනවා මේකේ විස්තරය. මේ වෙනකොට දුල පුතාලා දන්නවා දැන් ditta සටහන. ඒ කියන්නේ ඕනම ගනුදෙනුවක බලපෑම හර සහ බැර වශයෙන් වාර්තා කළ යුතුයි කියන එක දුල පුතාලා මේ වෙනකොටත් දන්නවා. අපි යමු අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ තියෙන්නේ T ආකෘති ledger ගිනු පහත පරිදි දැක්විය හැක. දැන් මම මේක පැහැදිලි කරන්නම්. එතකොට ගිනුම කියනකොට මෙන්න මේ ආකාරයට මේ තියෙන්නේ. දැන් මම ඒක පැහැදිලි කරනවා. දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම. මේකට අපි කියන මොන පැත්ත කියලාද? හර පැත්ත කියලා කියනවා. දිනය, විස්තරය, සංගල පිටුව. සංගල පිටුව කියන්නේ අපි දැන් මේ ගිනුම් තියෙන ගිනුම් සමූහයක් එකතු වෙච්ච තැනට අපි කියනවා ලෙජරය කියලා. එතකොට මේ ලෙජරය ඇතුලේ ගිනුම් රාශියක් තියෙනවා. ගිනුම් විශාල ප්‍රමාණයක් මේ ලෙජරය ඇතුලේ තියෙනවා. එතකොට මේ සංගල පිටුව, එතකොට මේ ලෙජරය ඇතුලේ සාමාන්‍ය හිතන පොතක් කියලා, සාමාන්‍ය පොතක් කියලා හිතන්න අපි අතින් ගණනය කිරීම දැනට නම් ව්‍යාපාර ලෝකේ ගොඩක් තැන්වල මේවා පරිගණකගත කරලා තියෙන්නේ. පරිගණකගත කරලා තියෙන්නේ. නමුත් දැන් මේ සංගල පිටු කියන ඒවා එන්නේ අපි ලෙජරය පොතක් වශයෙන් තියෙනවනම්. පොතක් වශයෙන් තියෙනවනම් දැන් ඒ ලෙජර ගිනුම තියෙන ගිනුම පොත් ඒ ලෙජරේ ලෙජරයට අදාළ පිටුවක් තියෙනවනේ. ඒ ලෙජර ගිනුම වාර්තා වෙන අන්න ඒකට තමයි සංගල පිටුව කියලා කියන්නේ. එතකොට ඒක අපිට පුළුවන් බොහොම පැහැදිලිව තේරුම් ගන්න මේක මොන පිටුවේද තියෙන්නේ. එතකොට ඒ තොරතුරු දීලා තිබ්බොත් විතරයි ඒ තීරුව අපිට වාර්තාකරණය කරන්න අවශ්‍ය. එහෙම නැත්නම් අවශ්‍යත් නැහැ. වටිනාම වැදගත්ම කාරණා තමයි මෙන්න මේ වටිනාකම, දිනය,
විස්තරය වැදගත්. මේ පැත්තත් එහෙමයි. ඒ තොරතුරුම තියෙනවා දිනය. දැන් මේ තියෙන්නේ බැර පැත්ත. මෙතනින් එහා තියෙන්නේ බැර පැත්ත. බැර මේ පැත්ත මෙතනින් මෙහා හර. මම අර ඉස්සෙල්ල පෙන්නුවේ ටී ගිනුම ඉස්සෙල්ල. එතකොට දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය සංගල පිටුව වටිනාකම. ඔන ඔය ආකාරයට අපිට ගිනුම මේකට කියනවා තිරස් ආකෘතිය. තිරස්. තිරස් ආකෘතිය. හරි. මේක ඉස්සරහටත් පැහැදිලි කරගන්න පුළුවන්. අපිට තිරස් ආකෘතියටත් ගිනුම තියාගන්න පුළුවන්. සිරස් ආකෘතියටත් ගිනුම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ දෙකම අපිට පවත්වාගෙන යා හැකි ක්‍රම. නමුත් ගොඩක් ව්‍යාපාර ලෝකයේ ගොඩක් ගිනුම් ගත කරනකොට මෙන්න මේ ක්‍රමයට තමයි ගිනුම් පවත්වාගෙන යන්නේ. හොඳයි. අර මං ඉස්සෙල්ලා කියපු ආකාරයට මේ තියෙන ටී ගිනුම. මේක තමයි ටී ගිනුම කියන්නේ. ඉංග්‍රීසි ටී අකුරේ මූලික හැඩයට පිළිගන ගිනුම මෙසේ හැඳින්වෙයි. මෙහි හර සහ බැර වශයෙන් දෙපැත්තක් පවතින අතර එහි වම් පැත්ත හර, මේ පැත්ත හර, මේ පැත්ත බැර. ඔය තියෙන හර සහ බැර වශයෙන් අපි මේ වෙනකොටත් ඒක සාකච්ඡා කළ අවසානයි. දුල පුතාලට ඒව අමාරු කාරණා නෙමෙයි. මේ තියෙන සිරස් ආකෘතිය. සිරස් ආකෘතිය දිනය විස්තරය පිටුවාංකය, එහෙම නැත්නම් අපිට සංගල පිටුව කියන්න පුළුවන්, හර බැර ශේෂය. දැන් දුල පුතාලට මේ වගේ දෙයක් දැකලා ඇති දුල පුතාලගේ අම්මලා අම්මා හෝ තාත්තගේ බැංකුවෙන් එවන බැංකු ප්‍රකාශනයක්. බැංකු ප්‍රකාශනයේ මෙන්න මේ තීරු ටික දැකලා ඇති. එතන අන්න ඒක සිරස් ආකෘතිය තමයි ගිනුම වාර්තා කළේ. සිරස් ආකෘතිය තමයි ඒගොල්ලෝ භාවිතා කළ තියෙන්නේ. එතන දුල පුතාලට ඉස්සරහට පාඩම් තියෙනවා හවුල් ව්‍යාපාර පාඩම් තියෙනවා. 12 වසරම මාතෘකාව 12 වසර අවසාන මාතෘකාව හවුල් ව්‍යාපාර. එතන ඒ මාතෘකාවේ දුල පුතාලට තේරුම් ගන්න පුළුවන් යම් යම් ගිනුම් අපි සිරස් ආකෘතියට හදනවා. සිරස් ආකෘතියට හදනවා. ඒක නිසා මේක බැහැර කරන්න බෑ. ක්‍රම දෙකම යම් යම් අවස්ථාවල අපි භාවිතා කරනවා. ඒ නිසා දුල පුතාල අවධානයෙන් තේරුම් ගන්න මේ ක්‍රම දෙකම භාවිතා කරන්න පුළුවන් අපිට ගිනුමක් හදනකොට, ගිනුමක වාර්තාකරණය කරනකොට. හරි. එතකොට දිත්සටහන් මූලධර්ම ඊට පස්සේ දැනටමත් දුල පුතාල දන්නවා හර සහ බැර වශයෙන් අපි වාර්තාකරණය කළ යුතුයි ගනුදෙනු හා සිදුවීම් වල බලපෑම. ගනුදෙනු හා සිදුවීම් වල බලපෑම හර සහ බැර වශයෙන් වාර්තා කර යුතුයි. දුල පුතාල මේ වෙනකොටත් ඒක දන්නවා. දැන් එතෙන්ද මූලධර්ම වලට එන්න කලින් දුල පුතාල දැනගෙන ඉන්න ඕන මොනවද මූලිකාංග කියලා. මේ වෙනකොටත් මම මේවා කිව්වා මූලිකාංග මොනවද කියලා. මූලිකාංග එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා elements of financial statements. elements of financial statements. elements පහක් තියෙනවා. මූලිකාංග පහක් තියෙනවා. ඒ මූලිකාංග කියන වචනේ කොහෙන්ද ආවේ? මම ඒක 12 වසරේ වුණාට දුල පුතාල දැනට ඉන්නේ 12 වසරේ. නමුත් 13 වසරට දුල පුතාල යනකොට 13 වසරේදී දුල පුතාල ඉගෙන ගන්නවා බොහොම වැදගත් කාරණාවක්. ඒ තමයි 13 වසරේදී ඉගෙන ගන්න નિયમિતයි සංකල්පනාත්මක රාමෝ කියලා මාතෘකාවක් තියෙන. ඒ කියන්නේ ගිනුම් කරන ප්‍රමිතත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණාවක්. මූල්‍ය වාර්තාකරණය පිළිබඳ සංකල්පනාත්මක රාමුව. ඒක 13ේ තියෙන එකක්. හොඳට මතක තියාගන්න දැන් 12 නෙමෙයි 13ේ විෂය නිර්දේශ අරති තමයි තියෙන්නේ. මම මේ ඒකේ සම්බන්ධය පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. අනේ මූල්‍ය වාර්තාකරණය පිළිබඳ සංකල්පනාත්මක රාමුවට අනුව අන්නේ එතන පැහැදිලිව අපිට කියනවා සංකල්පනාත්මක රාමුවේ මූල්‍ය ප්‍රකාශනයක මූලිකාංග. මං ඒ සංකල්පනාත්මක රාමුවට අනුව තමයි මේ වචනේ භාවිතා කළේ. මූලිකාංග සරලව කියන්න පුළුවන් ගිනුම් වර්ග. එතකොට ගිනුම් වර්ග කියන්නේ අපි ගාව දැනට අපි දන්නවා දැනට මොනවද ගිනුම් වර්ග? වත්කම්වි ගිනුම්, වගකීම් ගිනුම්, ආදායම් ගිනුම්, වියදම් ගිනුම්, සාහිමිකම් ගිනුම්. ඔය ගිනුම් වර්ග පහ විතරයි ගිනුම් කරන්නේ තියෙන්නේ. එතකොට ඔය ගිනුම් වර්ග පහත් එක්ක තමයි මෙන්න මේ මූලික මූල ධර්ම ටික සාකච්ඡා කරන්න ඕනේ. මූල ධර්ම සාකච්ඡා කරන්න ඕන ඔය කියන ගිනුම් වර්ග පහ. ගිනුම් වර්ග වලට අපි සංකල්පනාත්මක රාමුවට අනුව මොකද්ද කියන්නේ?
මූලිකාංග elements of financial statements elements of financial statements යම් තැනක සටහන් කරලා තියාගන්න 13 වසරේදී දුල පුතාලට මතක් වෙයි ඒක දැන් ඔය පොතේම වාර්තා කරගෙන තියාගන්න මූලිකාංග කියලා මොකද 13ේදී අර මං කියපු මාතෘකාව දුල පුතාලට බොහොම ඉගෙන ගන්න පුළුවන් 13 වසරේදී හරි හොඳයි එහෙනම් දැන් අද මේ කාලය තුල දුල පුතාලත් එක්ක අපි සාකච්ඡා කළා ගනුදෙනුවක හෝ සිදුවීමක ද්විත්ව ස්වરૂපය ගනුදෙනුවක හෝ සිදුවීමක ද්විත්ව ස්වરૂපය අපි සාකච්ඡා කරා ගිනුම් කොහොමද ඒවා ගිනුමට බලපාන්නේ කියන එක අපි සාකච්ඡා කරා ගනුදෙනු හා සිදුවීම් වල බලපෑම ද්විත්ව බලපෑම අපි සාකච්ඡා කරා උදාහරණ කීපයක් අරගෙන බොහොම පැහැදිලිව එතකොට මේකත් එක්ක අපි ඊට පස්සේ සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ගිනුම් කරන මූල ධර්ම කොහොමද සම්බන්ධ වෙන්නේ හර සහ බැර සම්බන්ධ වෙන්නේ කියන එක තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මං හිතනවා දුල පුතාලට මේ අපි සාකච්ඡා කරපු කාරණා බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඇති අපි මේ වගේම තවත් වැඩසටහනකින් මේ ගිනුම් කරන මූල ධර්ම පිළිබඳ අපි සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව අපි මේ වැඩසටහනෙන් සමු ගන්නවා දුල පුතාලට දැන් මේ කාරණාව මේ කාරණා වැදගත් වෙනවා ඊළඟ මාතෘකාව අපි සාකච්ඡා කරනකොට ඒ නිසා ඒකත් බොහොම ඕනෑකමින් අවධානය කරගෙන මොකද මේ දැනුම අවශ්‍යයි ඊළඟ මාතෘකාව කරන්න. ඒතර ඊළඟ වැඩසටහන කරනකොට මේ මූලධර්ම සාකච්ඡා කරනකොට මේ වැඩසටහනේ කාරණාත් සිහි තබා ගත යුතුයි. ඒ නිසා ඒ කාරණාවත් මතක් කරමින් මේ වැඩසටහනෙන් සමුගන්නවා ඔබ සැමට බොහොම ස්තුතියි ආයුබෝවන්.